රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙන් නික්ම යාමත් සමගම ලංකාවේ දේශපාලන ඉතිහාසයේ එක්තරා කාල පරිච්ඡේදයක් අවසන් වෙනවා. අප දේශපාලනය පිළිබඳව උනන්දු වන කාලයේ ඉඳන්ම ලංකාවේ දේශපාලනයේ කේන්ද්‍රය වුණේ මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා. මේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සමු ගැනීමත් එක්කම මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ වගේ අපේ කාලයේ දැවැන්ත දේශපාලන චරිත ලංකාවේ ප්‍රධාන පුටුවලින් ඉවත්ව යනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා, සරත් පොන්සේකා මහතා විතරක් නෙමෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාවත් ලංකාවේ කැපී පෙනෙන දේශපාලනයේ තීරණාත්මක චරිත වෙලා නැහැ. එදා 2015 මහින්ද රාජපක්ෂ මහතා ඡන්දේ පෙරදිලා අරලියගහ මන්දිරයෙන් යන්න යනකොට ලංකාවේ මිනිස්සු බොහෝමයකට ලොකු දුකක් දැනුණා. ඒ වගේම සැප්තැම්බර් 22 රනිල් වික්‍රමසිංහ මහතාත් නික්මිලා යනකොට අපිට අමුතු දුකක් නැතත් යම්කිසි යුගයක අවසානයක් වගේ දෙයක් අපි හැමෝටම දැනුණා. ලංකාවේ දේශපාලන සංස්කෘතියක් බඳු මහින්ද රාජපක්ෂ මහතා සමග කරට කර සටන් වැදුණු විරුද්ධ පාක්ෂිකයා රනිල් වික්‍රමසිංහ මහතා. මේ දෙදෙනාම අපිට දීර්ඝ කාලයක් ඇස ගැටුණු නායකයන් නිසා අපට ඔවුන් දෙන්නගේ නික්ම යාම යුගයක නිමාව ලෙස දැනෙනවා ඇති. 800 වසකට අධික කාලයක් ලංකාවේ දේශපාලනයේ මහා බලවතුන්ගේ අවසානය වෙන කාලය මේක වෙන්න ඇති. අදින් පස්සේ ඇරඹෙන්නේ මැදි වයසේ නායකයෝ අතර බලය හුවමාරු වෙන කාලය. තාම අපේ මේ පරපුර මෙරට දේශපාලනයේ ඉහළ චරිත බවට පත් වෙලා නැහැ. මම දැක්ක ජනාධිපතිවරුන් අතරින් අසහාය පෞරුෂය තිබ්බේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඒකේ කිසිම විවාදයක් නැහැ. ආයෙත් ලංකාවේ එවැනි චරිතයක් බිහි වෙන එකකුත් නැහැ. ඒ මහා පෞරුෂය සමග උරින් උර ගැටුණු පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ මහතා. දේශපාලන දැනුම, සහජ බුද්ධිය, ප්‍රශ්න කළමනා කිරීමේ හැකියාව වගේ බොහෝ දේවල් රනිල් වික්‍රමසිංහ මහතා සතුව තිබ්බා. ඒ වගේ ලක්ෂණ ඇති වෙන්නේ අත්දැකීම් එක්ක. ඉතින් මේ මහින්ද රනිල් යුගයේ අවසානයත් එක්ක රටේ අනාගතයේ දිශානතිය කොහොම වෙයිද? අපි බලාගෙන ඉමු.